Best price, best products තියෙන්නේ ආපිකෝ සුපර් මාකට් මා විතරයි. Let's go! ආපිකෝ සුපර් සෙන්ටර්. ඔබතුමාලා දන්නවත් දන්නේ ඔබතුමාලා හිතුනේ ඒකේ කිව්ව ගමන් ත්‍රිලෝක කියලා කිව්ව ගමන් ඔබතුමාලා හිතුවා right මේ කියන්නේ මේ සින්දුවේ තියෙන්නේ අර ගහන එක තමයි කියලා. දින ඔක්කොම රන් ලිප්ටස් වල ත්‍රිලෝකේ විජයපත්‍ර කියලා ඒකට ගහබැයි මේ සින්දුව කිව්වොන් සමන් කියන්නේ. සින්දුවේ තේරුම දැනගෙන කිව්වනේ ඒක මගේ හොඳම මිත්‍රයෙක් මං බොහොම සහයෝගය දෙන සංගීත කණ්ඩායමක් සේන් සිංසා ජනා කියන ලයින් 1 කියන බෑන්ඩ් එක සින්දුව කිව්වේ. ඔය සින්දුව ලිව්වේ මංජුල වෙඩි වර්ධන කියන එක. ඒක තියෙන්නේ එහෙමයි. ත්‍රිලෝක විජයපත්‍ර පවන්සවන ලෝකේ වෛවරණ හීන පේනවා. ත්‍රි රෝද කැරකෙන මේ වෛතාල යාමේ සංසුන් හීන බිඳෙනවා. ජාති ජාති පවන් ආව ආදරේ ගීතේ ත්‍රිලෝකේ ඇඳිලා තියෙනවා. සංසාරේ දකින දැස ගීතකින් ඇහැරේ අපි එකතන කැරකෙනවා කියන. දරු මුලසන ඔබ මන්දුමනි මේ ත්‍රිලෝකේ කියන්නේ මේගොල්ලන් කිව්වේ ත්‍රි රෝද රතයක රෝද තුනක් නැතුව රට දුවන්න බෑ. ත්‍රි රෝදේ දුවන්න බෑ. එතකොට ත්‍රිලෝක එක රෝදයක් නොමැතුව දුවන්න බෑ කියන එකත් සිංහල දෙමළ මුස්ලිම් කියන ජාතීන් වලින් එකෙක් හරි මග හැරලා අමතක කරලා අතහැරලා මේ සමාජයේ ඉදිරියට යන්න බෑ කියන එකයි මේ සින්දුවේ කිව්වේ. ආයි මේගොල්ලන් අල්ලගත්තේ අර කැලේ පවන් සවන ලෝකේ ආතල් නටක් ගාලා අම්මට මේක සින්දුවකුත් තියෙනවා. මගේ රෝහණ බණ්ඩාරත් මේක ගැන කිව්වා. රෝහිණියක්වත් කිව්වා. ඒතරේක තියෙනවා ජාති ජාති පවන් ආව ආදරේ ගීතේ. මොකද සිංහල දෙමළ මුස්ලිම් කියන මේ ජාතින් ජාතින් ආදරය පතාගෙන ආපු අය. ඒ නිසා ඒ ඇත් එක්ක ඒ ආදරෙන් අපි ජීවත් වෙන විදිය එකට බැඳිලා ඉන්න ඕනේ කියන එකයි කියන්නේ. මේ වගේ වදන් ඒක අන්තිමවත් කියනවා ත්‍රි රෝදේ ඇඳිලා තියෙනවා කියන්නේ ත්‍රි රෝදවල පිටිපස්සේ ලියලා තියෙනවා කියන එක. මේ ගීතයේ තේරුම් නැතුව අර අර ඔය අර තවත් එකක් තියෙනවා සංසාරේ දකින දැස ගීතකින් නැහැරේ අපි එක කියන මේ සංසාරේ ජාතියේ එක්තරා සමගියෙන් සමාදානයෙන් මේ සමාජෙ ඉදිරියට යන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි හැමදාම එකතන කැරකෙනවා. දැන් අද වෙලා තියෙන ලංකාවට අපි එකතන කැරකෙනවා. අපි ජාති වශයෙන් බෙදිලා ආගම් වශයෙන් බෙදිලා මොකද බණ කියන්න ඕන මිනිස්සු දේශපාලනය කරනවා. දේශපාලනය කරන මිනිස්සු බණ කියනවා. පැවිදි මිනිසු ගිහියෝ වෙනවා ගිහියෝ පැවිදි වෙනවා. දැන් මේ ලංකාව කැරකිලා තින්නේ නැත්තම් මේ කැරකිලා තින්නේ මේ රටේ මිනිසුන්ට මේ රට ගැනවත් තමන්ගේ මේ රටේ ජීවත් වෙන අනාගත පරපුර ගැනවත් උමනාවක් නැහැ.